Hey boy, mommy. මං හිතුවේ බොයි එන්න තව හවස් වෙයි කියලා. බෙయ్య කෝල් කරේ හරියට ඒ වෙලාවෙ එන්න කියන්න වගේ නේද? දැන් මොකද්ද අප්සෙට් එක? ඒකක බිව්වද? තේනම් එකට 10ක් බොන්න බැරියා බං. දැන් බෙయ్య ෆෝන් කළා මොනවද කිව්වේ? ෆෝන් එකෙන් මේවා කියන්න බෑ. ඉක්මනට ගෙදරට වරේ. හරි දැන් මොකද්ද අප්සෙට් එක කියපන්. එහෙම මොකුත් අප්සෙට් එකක් නැහැ. බොයි ඉතින් මං පොඩි කාලේ ඉඳලා මගේ බොක්කනේ. හරි 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 මේ නවත්ත ගන්න වාගේ අතීත කතා නිදාන කතා ටික. දැන් කීපම් බාන්න ඔබගේ වර්තමාන කතාව මොකද්ද කියලා? මට පේන්න මොකද දාලා ගියා ඌවැයේ මගලේ මන් දන්නේ මං ඒව උඹෙන් අහන ප්‍රශ්න නෙමෙයි බං මං ඒව මගෙන් අහන ප්‍රශ්න ඒවලින් ලැබෙන උත්තර උපකල්පන ඒවලින් තමයි පසුබිම් කතාව හදන්න වෙන්නේ බොයි ෂර්ලොක් හෝම්ස් පරම්පරාව කියලා දන්න හින්දා තමයි මම මේ කේස් එක බොයි ගලුවටම දැම්මේ හැබැයි මේ පින්තූර ගැන කවුරුවත්ම දන්නේ නැහැ ඒ කෙල්ලගේ කතා බහ පෙනුම හැසිරීම අනුව නම් මචං මේ පොඩි දරුවා ළමයාගේ නෙමෙයි මේ පොඩි ළමයා වෙන කාගේ හරි වෙන්න පුළුවන් එතකොට කාර්කාරයා මේක බිම දාලා ගියේ ඌ කවුද මේක උඹට පේන්න බිම දාලා ඌ මොකද බලාපොරොත්තු වෙන්නේ කියපන් ඉතින් දැන් බොයිමනේ බොයිගෙන් ප්‍රශ්න අහගන්න මං ඔයාලට උත්තර හොයන්න යන්නේ නැහැ බොයිම උත්තර හොයලා මට කියන්න මාර වැඩක් නේ බං ඒක දැන් උඹ මේ කේස් එක මගේ ඔළුවට දාන්නද මේ ඉක්මනට එන්න කිව්වේ yes මට මේක ඔළුවට මහා බරක් වුණා දැන් නම් ඒ බර ටිකක් නිදාස් හැබැයි බොයි අපිට මේ වගේ ෆොටෝ එකක් හම්බෙච්ච වගේ කිංකිණි නංගිට දෙනගන්න තියන නරකයි නංගි ඔව් ඒ මං එදා උඹට කිව්වේ මටත් නංගි කෙනෙක් හිටියනම් හොඳයි කියලා මට හිතෙනවා කියලා මේනි මගේ නංගි මම මෙයාව ආරක්ෂා කරගන්න තව කතා තියෙනවා ගෙදර ගිහිල්ලා තේ එකක් බීලා කතා යා ශලනිද හොස්ටල් එකේ සනීප නැහැ
මේ කොහද ඔයාගේ අයියාත් නැද්ද? එයා ලෙක්චර් කෙනෙක්ලු නේද? මේ එයා සරයිද? මොකෝ ආමන්ත්‍රයගෙන ප්‍රශ්න පත්‍රයක් මහන්නේ. එයා ටිකක් සරයි. හැබැයි ති හොඳයි. මේ අපිට උගන්වන්න ආවම සැර වෙන වෙලාවට හරියට වැඩ නොකළාමනේ. එයාගේ හැටි. මේ ඒක නෙවෙයි රවිද. ඔයා අපහු ගෙදර යන කවද්ද? ආ මම මේ next weekend එක යන්න කියලා ඉන්නේ. ඇයි? එකෝනේ. ඒ මොකද? ඔයාට ගෙවල් පැත්තේ තොරතුරු දැනගන්න හිතුණාද? ඔයා ගෙදරින් ආවා කියන එක තාමත් එහෙ කටකතාවක් විතරයි. මොකද කිංකිණි ඔයා මට මෙහෙදි මීට් වෙච්ච නිසා මං දන්නවා ඒ කටකතාවක් නෙමෙයි කියලා. අනික ඔයාගේ අම්මයි තාත්තයි පලාතේ කාත් එක්ක වැඩි ආශ්‍රයක් නැහෙනි. කාවව ගෙදරට ගෙන්න ගන්න. එයාලා අනිත් කට්ටියට වඩා උඩින් ඉන්න හදන්නේ. ඒ වුණාට අම්මෝ එක එක සමිති සමාගම් වල ඉන්නේ. නිතරම ඒවට යනවනේ. ඇත්ත. නන්දිතා ඇන්ටි ඉන්න සමිති සමාගම් වලට අපේ අම්මත් යනවනේ. ඒගලන්ගේ කතා වලින් මට තේරලා තියෙන්නේ නන්දිතා ඇන්ටි මේ මිනිස්සුන්ටත් වඩා ඉහළින් ඉන්න හදනවා කියලා. ඔයා වීකෙන්ඩ් එකට ගමේ ගියත් මට වෙච්ච පොරොන්දුව කඩ කරන්න නැහැ නේද රවිද? විශේෂයෙන්ම ඔහුගේ අම්මට. කිංකිණි ඉස්කෝලේ කාලේ ඉඳලා ඔයා මගේ යාළුවා. මම මෙහෙම කියන්නම්කෝ. ගෑනු කලිසම් ඇඳාම හරි හැඩයි. ඒත් පිරිමි චීත් ඇඳාම බලන්න බැරි තරම් අජූවයි. ඒක දන්න නිසා මම කවදාකවත් චීත් අඳින්නේ නැහැ. ෂෝක්. ඒක නම් ෂෝක් උපමාව රවින්. පිරිමි චීත් ඇඳත් අජූවයි. අපේ ගෑනුන්ටත් ඕන නැති දෙයක් නෑ. මයි යනකොට කුඩු කුඩු ගගා ඉඳලා මාව දැක විතරයි කතාව නතර කරන්නේ. කියන දෙයක් මූණට කියන්න පුළුවන්නේ. දැන් කාටද ඒ බයින්නේ? අනර පුණ්‍යාදාර සමිතියේ ගෑනු ටිකට. දැන් තමුන්ගේ ඒ සමිතියේනේ. ඒ වෙලාවේ ගෑනුන්ට බැලලා නම් ඉවරයිනේ. දැන් මෙතන බයින්නේ කාට ඇහෙන්නේද? මෙහෙ ඇවිල්ලා බලන්නේ මගේ හිතේ අමාරුවට. එහෙදි බෑන්න නම් ඉතින් මමත් ඒ වගේ තර්ඩ් ක්ලාස් ගෑණියක් වෙනවනේ. අහන්න ඇද්ද සිද්ධ වුණේ මොකද්ද කියලා? ආන දෙයක් නෑනේ. මම දන්නවනේ කේන් දී පිට කරනවා කියලා. චි. සීරට මුල අරකි. කිංකිණි. හැමෝටම සැකයි. ඒ ඉතින් කට කතා පැතිරලානේ තියෙන්නේ. කිංකිණි ගෙදරින් පෑනලා ගිහින් කියලා. අර අර වයින් ස්ටෝස් කාර්යය ධනවර්ධනේ ගෑණි ලීලා. ලීලා ලීලා නෙවෙයි ඒකි ලීලාවති. අනම්මනා කියනතෝ කිලිම කියන මොකද උනේ කියලා. ලීලාවති මගෙන් ඇවිල්ලා අහනවා. ගෙදර පොඩි කලබලයක් වුණාලු නේද කියලා. ඊට පස්සේ මං කිව්වා මොන විදිහ කලබලයක්ද? මේ ගෑණි කියනවා හරියටම ඉතින් කියන්න දන්නේ එක එක්කෙනා ඉතින් එක එක කතා කියනවනේ ඕන් කියාපි. මට හිතුණා ඔයාගේ මිනිහාගේ වයින් ස්ටෝස් එකෙන් ගත්ත මල ජරාවක් බීලා මගේ මිනිහා නම් දවසක් රැ කලබලයක් ඇති කරා කියලා කියන්න. කියනවා බලන්න කවද මම බීලා කලබල කළේ?
කලබල කරලා නන්නේ. හැබැයි ඉතින් ඇනුම් පදයක් විදියට ඒක කියන්නත් බෑනේ. ඊළඟත් කඩට මැහුවොත් එහෙම අපේ වයින් ස්ටෝර්ස් එකට කවලම් කරපුවා සප්ලයි කරන්න ඔයගේ මිනිසයා නේද කියලා? ඇති ඇති. කතා කරන්න. මට මුකුත්ම හරියට දැනගන්න හම්බුන්නේ නැහැ. ඒක හින්දාම මොකක් හරි පොඩි ගින්නක් ඇවිලුනොත් ඇවිලුණාවි කියලා දැම්ම ෆොටෝ එක බිමට. හැබැයි මගේ හිතට කිසිම සැනසීමක් නැහැ. එහෙ මොකද උනේ? ඇත්තටම කෙල්ල ඉන්න ඔය ආමන්ත්‍රකිනකයා ගෙදරද? මට ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕනේ. රයිට්. ඒ තමයි එයා හිතන විදිය. ඕකේ. I can understand. මට තේරුණා බොයි. ඒ මම නම් ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන මං ආපහු ගමට එනවා. කවද්ද? දන්නේ කොහමද? හැබැයි එදා උපකාරකින් නම් නෙවෙයි. මොකද ඒ කාර්යය ගොඩක් යොන්ට නෝට්. උම්මා වායි ෆලෝ කරන්න ඉඩ තියෙනවා. එහෙමනම් මට කරන්න තියෙන්නේ සුපිරි මෝටර් බයික් එකකින් එන එක. රයිට්. හෙත් දනක බොයි. එයාට මෝටර් බයික් රයිඩ් කරන්න බැරි නේ? අපි හිතමු මෑස්ට පුළුවන් කියලා. ඕකේ. හා මෙන්න ගෙනාවා. මෙන්න ගෙනාවා. ගුණපානේ ගුණපානේ. ගුණ මිසක් අගුණ නෑ. මොනවද මේ බෙලිමල්? ඇඟනි වෙනවා. කිතුල් හකුරු සමග වාඩි වෙලා බොන්න. වැඩි වෙලා ඉන්න බෑ. බෑ 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 වැඩි වෙලා ඉන්න බෑ. මම දන්නවා. ඇයි ඉන්න බැරි? හේරත් මහත්තයා පීටරයව හොයනවා. පොඩ්ඩක් ඉන්න. ඉන්න දෙයක් නෑ. බඩු එන්නේ මේ. ඒ එන්නේ. එයා. හරි හරි. වාඩි වෙමු පීටර්. මහත්තය වාඩි. මහත්තයලටත් බෙලිමල් ටිකක් දෙන්නද? බෙලිමල් මරු. ඇඟ නිවෙනවා. හැබැයි ඉතින් කැවිලි නම් දෙන්න විදිහක් නැහැ. ඇයි දෙන්න විදිහක් නැත්තේ? අපේ කාන්ති ගෙදර නැහැ. මේ වගේ කතා කෙලවර ගෑනු ඉන්න හොඳ නැහැ. හිටියොත් එහෙම කෙලවරක් නැති ප්‍රශ්න. ඒක නිසා මම පුංචි මහත්තයල ගෙදර ඉව කාන්තිව. ඒක හොඳයි. අපි බෙලිමල් පස්සේ බමු එසේ අංකල්. දැන් කෙලින් වැඩියට බයමු. අපි රෙඩි. ඒ කියන්නේ අපි කිව්වේ කවුද? මායි පිටරයයි. මෑන්ස් ගමට ළඟදී ආයේ කාගෙන්වත් අහන්න දෙයක්වත් නැහැ. මග රැකන් ඉන්න ඕනෙත් නැහැ. අපි කෙලිම හේරත් මුදලාලා ගෙදරට යන්න. මෑන්ස් කිල කිව්වේ කවුද? අර ගොබිලා. මිනිහා ගමට එනකොට අපි ගමේ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. හැබැයි අපි හිටියත් නොහිටියත් මේ පාර පස්සෙන් යන්න ඕනෙත් නැහැ. මග රැකන් ඉන්න ඕනෙත් නැහැ. අපි දැනගන්න ඕනේ මෑන්ස් කවුද කියලා. මෑන්ස් කවුද කියලා දැනගන්න පුළුවන් පීටර් අයියට. ඒ මොකද පීටර් අයියානේ හේරත් මුදලාලා ගෙදර ඉන්නේ නේ? මං ඊයේ පෙරේද දොහක නිකමට වගේ හේරත් මුදලාලිගෙන් ඇහුවා. කවුද මහත්තයෙක් කළු කාරයකින් ආවා නේද? පාරහගත්තේ මගෙන් කියලා. එක පාරට කියපිනේ ලෝරන්ස් මහත්තයාගේ යාළුවෙක් කියලා. ලෝරන්ස් මහත්තයා කිව්වේ අපේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරපු මහත්තයා. රත්තරන් මහත්තයානේ. මගේ හොඳ මිත්‍රයා. මගේ විතරක් නෙමෙයි. අපේ සූර්යබණ්ඩාර මහත්තයාගේත් හොඳ මිත්‍රයා. අපේ මහත්තයාට හොඳටම ගරු කරනවා. ඔව්. අමත මහත්තයා මුකුත් පොටක් පෑදුනේ. හැබැයි දැන් ලෝරස් මහත්තයා පෙන්ෂන් ගිහිල්ලා ඉන්නේ.
කොහේ ඉන්නවද කියන එක තමයි ප්‍රශ්නේ. ඒක තමයි හොයන්න ඕන. ආන්ටි වැඩද? මම මේ පුණ්‍යාධාර සමිතියේ අයවැය පොත පොඩ්ඩක් බැලුවා. මන්නේ භාණ්ඩාගාරික. ඇයි දුවර? ඉන්න තැනක් ගැන පොඩි හෝඩුවාවක් ලැබුණා. කින්කිනි ගැන? කොරණේද මම ඉන්නවද? නෑ නෑ. බේකරියට ගියා. කොහෙද කින්කිනි ඉන්නේ? දුරකද? හරියටම කියන්න බැරි වුණාට සැක කරන්න පුළුවන් තරක් මගේ මිනිහා හොයාගෙන තියෙනවා. කොළඹින් ටිකක් ඈත කිලෝමීටර් 30ක් විතර. නිකම් මේ ගමක් වගේ පළාතක්. එහෙමනම් ඉතින් ආයේ දෙකක් නැහැ. ඕක පිටිපස්සේ ඉන්නේ සුරවීරයයි. සුරවීරයා රටේ හැමතැනම රාජකාරි කරලා තියෙනවනේ. ඉතින් රට පුරාම ඉන්න මිනිස්සු අඳුරනවා. මං හෙට දවල් වෙනකොට කිංකිණි ඔතන ඉන්නවද නැද්ද කියලා හොයාගන්නවා. හෙට දවල්? ඒ කොහොමද? මං දන්න නිමිති බලන තැනක් තියෙනවා. එතෙන්ට ගියාම නිමිත්තක් බලාගත්ත හැකි. මං ටක්කෙටම කියන්නම් කිංකිණි උතන ඉන්නවද නැද්ද කියලා. ආන්ටිත් පාඩමක් ඉගෙන ගන්නෙම නෑ නේද?